විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා తాවකාලිකව නතර කර තිබෙනවා. ඒ ලැබන 29 වනදා දක්වායි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධ සිද්ධිය හා ඊට අදාළ ලේඛන පිළිබඳ විමසීම සඳහා పూర్ව අයදුම් කිරීමක් මගින් වේලාව වෙන් කරගත හැකි. ඒ සඳහා හදිසි දුරකථන අංක 2ක් හඳුන්වා දී තිබෙනවා. 0112235942 0112338847 එම දුරකථන අංකයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට රජයක් ලෙස ගත හැකි උපරිම පියවරගෙන තිබෙනවා. අද හෙට සහ අනිත්‍යා යන දින තුන සඳහාද නිවාඩු ලබා දීමට රජය තීරණය කළේ ඒ අනුවයි. යුරෝපීය, ඉරානය හා දකුණු කොරියාව වෙන රටවලින් මාර්තු පළමුවනදා සිට පැමිණි සියලු දෙනා 119 අමතා හෝ ලියාපදිංචි වන ලෙස පොලිසිය දැනුම් දෙනවා. 119 මධ්‍යස්ථානයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට මේ ගැන දන්වන ලියාපදිංචි වෙන්න කියලා දැනුම් දුන්නා. දැන් මේ අවස්ථාව වන විට මේ මධ්‍යස්ථාන දෙකට අපිට තොරතුරු 3000කට ආසන සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. හැබැයි ඉතාම හොඳයි. ඒ ජනතාවගේ ප්‍රතිචාරය අපි අගය කරනවා. ඒ අනුව මේ අවස්ථාව වන විට 548 දෙනෙක් මෙවැනි රටවල් වලින් පැමිණි ලියාපදිංචි වෙලා තිනවා. ඒක ඉතා හොඳ ප්‍රතිචාරයක්. ඒ වගේම අපි තීරණය කරා තවත් අංක කීපයක් හඳුන්වලා දෙන්න. එනම් 0112 244 4480 0112 244 4481 0112 5 97 87 20 එවැගේම 0112 5 97 87 30 0112 5 97 87 34 තවත් දුරකථන අංක පහක් හඳුන්වලා දෙනවා. දැන් මේ මොහොතේ ඉඳලා ඒ පහටත් කතා කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. අවදානම් රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයන් පිළිබඳ නිරන්තරවම පසු විපරම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළා. මාර්තු මාසේ 5 වෙනිදාට කලින් ලංකාව තුලට ආපු අවදානම් කණ්ඩායම් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදිමින් එහෙ මෙහෙ සංචාරය කරනවා, සාවද්‍ය තොරතුරු ලබා දෙනවා. අපි මේ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ රටේ අනිත් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අවම වශයෙන් දින 14ක්වත් තමන්ගේ නිවස ඇතුළට වෙලා ඉන්න කියන එක. රෝගී පාලනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළා. මේකදී මූලික භයානක තත්ත්වය තමයි මේ රෝගේ අරන් යන්නේ සත්තු නෙවෙයි, සාක නෙවෙයි, වෙන කවුරුවත් නෙවෙයි, මිනිසා. ඒ නිසා හිතුවක්කාරී සීලාචාර හැසිරීමක් නැති, ඉවසීමක් නැති ජනතාවක් ඉන්න රටකට මේක පාලනය කිරීම ඉතා දුෂ්කර වෙනවා. එහෙනම් අපි ඒ සීලාචාරකම, ඒ ශිෂ්ට සම්පන්නකම මේ මොහොතේ පෙන්වන්න ඕනේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා විෂබීජ හරණය සාර්ථකව සිදු කෙරෙනවා. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථ හා දුම්රිය විෂබීජ හරණය සිදු කෙරෙනවා. ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. පවත්නා තත්ත්වය මත දුම්රිය ගමන්වාර අවම කිරීමට පියවරගත් බව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා පවසනවා. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බහර ගැනීමට අදාළව සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකල්පය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් කිසිදු දුම්රියක් දහවනේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවන බව හා දුම්රිය ස්ථාන වසා තැමීමක් සිදු නොවන බවයි එම සංගමයේ අවධාරණය කරන්නේ. කොරෝනා මර්ධනයට රජය ගෙන ඇති වැඩපිළිවෙල අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. රට සතුටු වෙන්න ඕනේ. මේ රට මෙවැනි ගෝලීය වසංගතයකට මුහුණ දෙන වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා වගේ නායකයෙක් මේ රටේ නායකය හැරිට කටයුතු කිරීම ගැන. මේ වසංගතයේදී දැනට ඉන්න සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ සඳහා දක්වන දායකත්වය, තාක්ෂණික තීරණවලට හිස නැමීම අපි අගය කළ යුතුව තියෙනවා. ඔබ දන්නවා මීට පෙර හිටපු සෞඛ්‍ය මන්ත්‍රී යන මේක ගැන මොකක් හොද එන්නේ? මේ වෛරසය ගැන අපි කියයි. රෝගීන් 28 ඉන්නේ කියයි මේකට මොකටද බය වෙන්නේ ආයේ? අද එහෙම තත්වයක් නැහැ. ඒක අපි කියන සතුටුදායක තත්වයක් තියෙන්නේ. අඩුම ගාන විද්වත් මතයකට අහුම්කම් දෙන්නේ. ඒතර අපිට වගකීමක් තියෙනවා.